ලඳුනි තුඹ රටේ දන් පින් නොකරද්ද අතරින් පතර යතුරුින් දොර නාරිද්ද මානෙල් මල් විලේ මැඩියෝ නොකිලිද්ද විරහ දුකින් මා මලහොත් පවු නැද්ද ආයිබෝවන් අපේ ජන කවියේ කවි පැති ගණනාවක් තියෙනවනේ පාරු කවි පතල් කවි ජල් කවි ගොයම් කවි আদি නොවේ ඒවගේම තමයි දෙබස් කවි. ඒවට ජෝඩු කවි කියලා කියනවා. ඉතින් දෙබස් කවි කියන්නේ එකක් එක්කෙනෙක් කියනවා අනිත් එක අනිත් එකනා කියනවා. ඒකට උත්තරයක් හැටියට එහෙම කවි. ඉතින් මේ උගක් වෙලාවට මේ කවි කියලා තියෙන්නේ පළවෙනි කවිය කියලා දෙන පිරිමිය. පිරිමියන්නේ ප්‍රශ්න තියෙන එයා තමයි ප්‍රශ්න නගන්නේ. ඒ උත්තර දෙන්නේ බොහෝජ කාන්තාව. එහෙම කවි. දැන් ගජමන් ඕන කියනොත් ගජමන් ඕනගේ කවි එනම තියෙන හොඳ කවි. නමුත් අර දෙබස් කවි තියෙනවනේ. දෙබස් ඒ දෙබස් වල ගජමන් ඕනගේ තියෙන උත්තරේ විතරයි. ප්‍රශ්න අහලා තියෙන පිටස්තර කෙනෙක්. පිටස්තර කෙනෙක් එහෙමත් නැත්නම් ඇලපාත මුද. ඒව තමයි ඒ ගජමන් ඕනගේ දෙබස් කවි හැටි තියෙන්නේ. ඉතින් මේ කවි වල බොහෝ දුරට ශෘංගාරය තියෙනවා, රතිය තියෙනවා, නොඑක් ආකාරයේ ආදරය තියෙනවා. ඉතින් මම මේ ඉදිරිපත් කරන අද කවි කීපයක් එක ගමක තරුණෙක් ඇවිදගෙන ගියා පිටස්සර තරුණේ මේ ගමේ ඇවිදගෙන යනකොට තරුණියක් දැක්කා ලස්සන තරුණියක් ලස්සන ගයි මගේ ඉතින් මං කියන කතන්දරේ ඔක්කොම ලස්සන තරුණිය තමයි ඉන්නේ රූමත් තරුණියක් ඉතින් රූමත් තරුණියම දැකලා මේ තරුණයා කීප ගමන ඒ පැත්තේ රවුම් ගැහුවා හෙට මෙහෙට රවුම් ගැහුවා ඉතින් ඒ කාන්තාවත් ඉතින් මේ තරුණියක් දන්නවා මෙයා එනවා කියලා ඉතින් හවසට එළියට බහැලා ඉන්නවා නමුත් ගණන් ගන්නේ නැහැ එහෙම එහෙම තියෙද්දී මං හිතන්නේ එහෙම කාටාගෙදී සිතන්නේ වඩාක් ඉතින් ගණන් ඉස්සලා අරේ මේ දන්නේ නැහැ වගේ කැමැත්ත තිබුණත් නිකන් පෙන්නන්නේ කැමැත්තක් නැහැ වගේ එහෙම. ඉතින් මේ තරුණයාත් ඉතින් එහෙට මෙහෙට වෙලා රවුම් ගහලා ගහලා බැරිම තැන මෙන්න මෙහෙම ඇහුවා. ලඳුනි තුඹ රටේ දන් පින් නොකරද්ද අතරින් පතර යතුරුින් දොර නාරිද්ද මානෙල් මල් විලේ මැඩියෝ නොකිලිද්ද විරහ දුකින් මා මලහොත් පවු නැද්ද කියලා. දැන් මේ ට්‍රයිකල් බැරිම තැන අනේ මම මැරෙනවා දන්නේ සුයිසයිඩ් කරගන්න කියලා එහෙමද එහෙම හරි මේ කෙල්ලව දාගන්න තමයි මෙයා මුළු ට්‍රයි එකක් දැම්මේ. මොකද ලඳුනි තොප රටේ දන් පින් නොකරද්දි කියලා අහන්නේ දන් පින් නොකරද්දි කියලා අහන්නේ මේ දානමය පුණ්‍ය කර්ම කරන නෑ දන් පින් කියලා කියන්නේ මේ ඔයා මට අයත් එක්කෙන් නැද්ද ඔයා මට ආදක්වත් දෙන්නේ නැද්ද? ඒ ඉඩයා ගියේ දෙකුත් ඔකේ තියෙනවා. එහෙමත් එහෙම දන්නේ නැහැ. දැන් පින් නොකරද්ද? අතරින් පතරේ අතුරුින් දොර නාරිද්ද? එහෙම ඉඳලා හිටලා ඒ අතුරු වලින් එහෙම දොරවල් ඇරෙන්නේ නැද්ද? පොඩ්ඩක් එහෙම මානෙල් මල් විලේ මැඩියෝ නොකෙලිද්ද? මේ මානෙල් මල් බා ඔයා මානෙල් මල් විලක් මම මැඩියේ. ඉතින් මානෙල් මල් විලක් මැඩියෝ කෙලින්නේ සෙල්ලම් කරන්නේ නැද්ද? විරහ දුකින් මා මල හොත් පවු නැද්ද කියලා අහනවා. නේද? ඊයේ මම මැරෙ ගියොත් එහෙම ආවට එතකොට නම දුක හිතයි කියලා එහෙම හිතනවා. එහෙම කියනවා. කාන්තාවත් ඉතින් මේ තරුණයව දැකලා දැකලා තියෙන්නේ ඉතින් පොඩි සිතක් පහළ වෙලා ඇති. පොඩි නෙමෙයි ලොකුත් වෙන්න පුළුවන්. කියනවා මෙන්න මෙහෙම. යන්නෝ මෙමක රෑදාවල් තොර වෙද්ද බොන්නෝ ගඟෙහි දිය බොර කරලා බොද්ද දින්නෝ පහස ගෙට අඬ ගහලා දෙද්ද දන්නෝ උපා මිනි බැඳි දොර නාරිද්ද කියලා. එළම නෙමෙයි යා කියන්නේ යන්නෝ මෙමක රෑදාවල් තොර මේ පාරේ කොච්චර මිනිස්සු යහට මෙහාට යනවද? ඒ වගේම තමයි ගඟකින් වතුර බොනකොට බොන්නෝ ගඟෙහි දිය බොර කරලා බොද්ද බොනකොට දිය බොර කරලා බොන්නේ නෑනේ. මේ අඟවනවා දෙන්න. හරි කරලා ගත්තත් කරත් වැඩි සද්ද බද්ද වෙන්නේ නැති නේ බොර වෙන්නේ නැති නේ වැඩි කරගන්න පුළුවන් මොන හරි බොන්න වතුර දෙන්නෝ පහස ගෙට අඬ ගහලා දෙද්ද අනේ මේ මේ පහසක් දෙන්න ඉන්නකොට මේ මෙහෙට එන්න මේ කියලා එහෙම සිත නැහැ නේ හරි හැබැයි තමයි කියන්නත් ඒ කාලේ කිය ඔය ජන කවි කියපු කාලේ තමයි එහෙම දැන් එහෙම නෙමෙයි අර එහෙම කියන්න පුළුවන් හරි කමන්නේ නමුත් ඊට වගේ අනේ අපි නුත් ගන්න කියලා මල් එහෙම කියනකොට වගේ එහෙම කරන්න බෑනේ එහෙම කරන්නේ නැහනේ සාමාන්‍යයෙන් ඉතින් ඔය ඇඟිල්ල කරන දේවල් නෑ ඇඟිල්ල හිත ඇතුලේ ඔව් දෙන්නෝ පහස ගෙට අඬ ගහලා දෙද්ද දන්නෝ උපා මිනි බැරි දොර නාරිද්ද කියනවා හැබැයි උපාය දන්නේ ඒගොල්ලෝ
දොරවල් සීන් වලලා තියෙනවා දොර ඇරියොත් සීන් සද්ද ඇහෙනවා හිතට අහු වෙනවා ඉතින් පායක් දන්නවනම් සවුන්ඩ් එකක් කියන්නේ මම ඔය සද්ද වද්ද නැතුව හරි මේක බොර කරලා බොන්නේත් නැතුව බොර කරන්නේ බොනකොට බොර කරලා කරගන්නත් නැතුව සීනු ඇහෙන්නේ නැති වෙන්න දොරත් අරගෙන කොහොම හරි එන්න කියලා තමයි කියන්නේ ඒක උඩ මමත් ඔයාලට විරුද්ධයි කියලා වගේ කතාවක් තමයි ඒ කාන්තාව උට කියන්නේ ඇති ඉතින් දොරත් ඇරෙන්නත් ඇති වතුර පෙවෙන්නත් ඇති ඉතින් ඒ කවියේ කිවිදියයි ඒ විදියට කාලය ගත කරන්නත් ඇති ඉතින් ඒ වගේම තව කවියක් තියෙනවා කවි දෙබසක් මේ පෙමතිය වෙන කෙනෙක්ට විවාහයලා ගිහිල්ලා මෙයාත් විවාහයලා තමයි නමුත් මෙයාට ඉතින් පොඩි කිචියක් තියෙනවා මිසම යන්න පෙමතිය බලන්න ඉන්න පැත්තෙන් යන්න එතනින් යන්න අරහෙ බලන් ඉන්න සුමාකට ඉන්නනේ එයිද කියලා ඒ වෙලාවට ඒ වගේ දේවල් ඉතින් තියෙනවානේ තාමත් ඉතින් තියෙනවානේ කාගෙත් තියෙනවානේ ඉතින් පිරිමිට විශේෂයෙන්ම පොඩි නිකන් මේකක් තියෙනවානේ ඒක ඇති වෙච්ච තරුණෙක් තමයි මේ මේ කවිය කියන්නේ ගිහිල්ලා එයා යනවා පෙමතිය කී ගාවට ගිහිල්ලා පෙමතියට කතා කරනවා පෙමතිය දොර වහලා මෙයාව මෙයාට එළියේ පැදුරක් දාලා දීලා තිනවා දොර වහලා එනකොටම දැනගත්තා නෑ මිනිහා දන්නා මෑන්ස දාන්න නිසා ඩක් ගාලා පැදුර දාලා ඒක සලකලා අතුරට ගත්තේ නෑ මෙන්න මෙහෙම කියනවා පිළිමයා කියනවා ආදී අපි දෙන්න දිය පිට මලක් වගේ දැන් දී අපි දෙන්න දිවිදුටු මුවන් වගේ දියනු පුරුදු ගොඩනු පුරුදු සතුන් වගේ නුඹලගේ සෙනෙහේ හුණු නැති දුලක් විට වගේ කියලා නුඹලගේ සෙනෙහේ හුණු නැති පුලක් විට වගේ කියලා කියනවා ඉතින් ඉස්සර අපි දෙන්න හරියට දිය පිට මම ඔයා මම දිය වගේ ඔයා මල වගේ හිටියා අපි එහෙම හිටියා හරි දැන් හරියට දැන් දී අපි දෙන්න දිවිදුටු මුවන් වගේ දිවියෙක්ව දැකෝ මං මේ දිවියෙක් වගේ හිතලා ඔයා මේ මුවෙක් වගේ මං දැකලා පැනලා දුන්නා නේද කියලා. දියනු පුරුදු ගොඩනු පුරුදු සතුන් වගේ. ඉස්සෙල්ලන් දිය පුරුදු ගොඩ පුරුදු වගේ හොඳ පුරුදුකම් තියෙනදිනේ. දැන් ඉතින් ඒ පුරුදුමුකුත් නැහැ වගේ තමයි වරඟපාන්නේ. මොකද්ද මේ? උඹලගේ සෙනෙහේ හුණු නැති බුලත් පිට වගේ කියලා. බුලත් කන කට්ටිය දන්නවා ඒක. හුණු නැති බුලත් එකෙන් ඇති වැඩක් නැහැ කියන්නේ. ඉතින් කියන්නේ ඔය සෙනෙහේ නැති මේ සෙනෙහේ කිසිම බුලත් පිටක් වගේ මේ හුණු නැති කියලා ඔහු කියනවා. යුවම කාන්තාව කියනවා ආදී අපි දෙන්න දෙන්නම තමුන්නේ දැන් දී අපි දෙන්න දෙන්නම අනුන්නේ නොදැන නෙවෙයි එළියට පැදුර දුන්නේ යතුරු දෙන්න මේ ගේ දොර අනුන්නේ කියලා නොදැන නෙමෙයි එළියට පැදුර දුන්නේ දැනගෙන තමයි දුන්නේ අපි දැන යාළුවමත් තිබුණා නමුත් දැන් එහෙම නෙමෙයිනේ මේ ගෙදර දෙන්න යතුර දෙන්න මේ ගේ දොර අනුන් මේ ගෙදර දෙන කෙනෙක් ගිහින් යතුර දෙන්න නම් විදියක් නෑ මම වාගෙන ඇතුලේ ඉන්නේ කියලා කියන. ඉතින් ඔයා සමාන එකක් තියෙනවා අලගියා නෝකේට තුමාට අලගියා නෝකේට තුමා ගමේ යනකොට දවසක් ගියා නෑන්ලාගේ ගාවින් භාර්යාවගේ නංගිගේ ගාවින් යනකොට ඒත් ඔය සිද්ධියම සංසිද්ධියම වුණා භාර්යාවගේ නංගි එළියට වතුර තියලා කොට්ට මෙට්ට තියලා දොර වහගත්තා. එතකොට අලගේ මුකේතුමා කියන මෙන්න මෙහෙම බෝකඳු හෙලේ දොර සිට ආවා එකක තීලම කලේ උකුලට වැදුවා එකක සාකුළුඳුලේ අක්කා ගත්තා එකක තීරු ගලේ මා නොතකුවා දුකක කියලා. කියන්නේ බෝකඳු හෙලේ දොර සිට ආවා මේ බෝකඳු හෙල් පව කරගෙන දොර ඉදලයි මම මේ ආවේ. ඒ වා දොර වහලා තීලම කලේ උකුලට වැදුවා එක පොඩි කාලේ මං උකුලි ධානයේ වඩන්නත් හිටියා නෙමෙයි සාකුළුඳුලේ අක්කා ගත්තා අක්කවත් මං බඳ ගත්තනේ අක්කත් මගේ මං බඳගෙන ඉන්නේ මොකද තීරුගල ඉරුගල කියලා කියන්නේ කෙල්ලගේ නම නංගිගේ නම නෑ නගේ මා නොතකුවා දුකේද කියලා එයා කියනවා එතකොට ඉරුගල කියනවා එනුදුටු වෙලේ පය සෝදා ගැනීමට දියපිරි කල්ලිය තබමින්ගේ ඉදිරි පිට ගෙයුස් පෙලේ ඇතිරිලා නිදීමට හිමි නැති වෙලේ ආවෙන්නා වෙමි දොරට කියලා ඔක්කොම තිබ්බා වතුර තිබ්බා මේක තිබ්බා අරග නමුත් මම එළියට ආවේ නෑ මොකද ඔයා ආවේ මගේ මහත්ය නැති වෙලා ගෙදරට කියලා ඉතින් උඹ පිරිමි කොහොම හරි ඔය මහත්තුරු නැති වෙලාට තමයි ඔය නිකන් ගමන් යන්නේ ඉතින් වඩා එහෙම ඔය පෙම්වතී මේ යන්නේ ඔය පිරිමි
මහත් අනේ මේ බැරි වෙලා ආවා කියලා වරනකොට මහත් අමහත්ය නැද්ද කියලා. ඉතින් ඒ වගේ අතන්දර එහෙම අපි හදක් තියෙනවා. ඉතින් ඕක තමයි ඒ කවි. ඒ අලුත් කවි ගොන්නේ කවි දෙකක් තියෙනවා. ඔය කවිය කීප ගමන කීවිලා තියෙනවා. මේකට එකතු කරන්න කියලා මං හිතුවා එක. එකක් මේ තරුණ කාන්තාවකගේ ස්වාම පුරුෂය නැති වෙලා තරුණ කාලේ. ඉතින් කාන්තාව තරුණයි රූමත් කාන්තාව. ඉතින් රූමත් කාන්තා තරුණ කාන්තාවක් ඉතින් ස්වාමියා නැතුව මිය ගිහිල්ලා ස්වාමියා හිටියත් ඉතින් පොහැරි රටක ගිහිල්ලා මිඩ්ලිස් වගේ ගිහිල්ලා ඉතන ඒ ප්‍රශ්න තියෙනවනේ. දැන් මේ මැරිලම දරුවොත් නැහැ. ඉතින් එතකොට ඉතින් අහල පහල අයට ඉතින් පොඩි ප්‍රශ්න තියෙනවනේ. අහල පහල ස්වාම පුරුෂයන්ට තරුණයන්ට එහෙම ඉතින් මේ කාන්තාවට ඕන දේ වහල ඉහළ දෙනවා ලිඳ ඉහළ දෙනවා කඩේ කියලා බඩුගේ ඕන දෙයක් කිව්වොත් ඕන දෙයක් කරනවා. ඉතින් ඒක ගැවසෙනවා යන්නේනවා. හරි ඉතින් අනේ පව් කියලා ඉතින් වෙන මොකුත් සාදෙම යන්නේ. ඒ හරි අනුකම්පා කරනවා ලස්සන ගෑනල මෙට තනියෙන් ඉතින් මහත්ය මැරලා ඉන්න කියලානේ කවුරුත් ඉතින් නේ අනුකම්පාවටනේ වෙන මොකුත් නෙමෙයි වෙන කාරණා නෙමෙයි. ඉතින් එහෙම කෙනෙක් ආවට ආපු මිනිස්සෙක් මෙන්න මෙහෙම ඇට කියනවා. අකලට පුරන් වූ කුඹුරක් දකින්නකොට හදවත කහන ගතියක් ඇත ගොවියෙකුට. ආවේ කුඹුර අස්වද්දන හැඟුම පිට නැතුවට නොවේ සින්නක් කර කුඹුරු මට කියලා. ඉතින් මේ වගේ අකලට පුරන් වෙච්ච කුඹුරක් දැක්කහම මට පොඩ්ඩක් මම ගොවියෙක් වගේ පොඩි හදවත කහන ගතියක් ඇත ගොවියෙකුට. හදවත කහන ගතිය සාමාන්‍යයෙන් පිරිමින්ට පොඩ්ඩක් තියෙන එක දන්නවා පිරිමි. තනියෙන් ඉන්න ගෑනු අය දැක්කහම පොඩි හදවත කැසිල්ලක් එන ගතියක් හදවතේ. ආවේ කුඹුර අස්වද්දන හැඟුම පිට නැතුවට නොවේ සින්නක් කර කුඹුරු මට. එයාසේ කයියකුත් ගන්න මට මම මෙහෙම ආවට මට මේ මට සින්නක් කර කුඹුරු තියන හලෝ කියලා එන්නේ. හරි? පළවාපියකුත් දානවා එයාසේ. ඉතින් එතකොට කාන්තාව කල්පනා කරලා ටිකක් කියනවනේ මෙහෙම. ආවත් කුඹුර අද්දස්සන අස්වද්දන හැඟුම පිට අඳ ගොවියෙකුට මේ කුඹුරේ නොමැත ඉඩ. ට්‍රැක්ටරයකින් හාලා කළ පසුව මඩ නගුලක් රැගෙන විත් එහි කළ හැකිද වැඩ කියලා. මේ අද ගොවියෙක්ට මේ කුඹුරේ නම් ඉඩ නැහැ. හරි? නමුත් මේක මේ කුඹුර ට්‍රැක්ටරයකින් හාපු කුඹුරක්. ඉතින් ඔහේ ওই නගුලක් අරගෙන ඇවිල්ලා මක් කරන්න යනවාද මෙතන කියලා ඇය අහනවා. ඉතින් ඔය දෙබස් කවි, ජෝඩු කවි හරි රසවත් කවි අපේ ජන කවිවල. ඉතින් ඒ වගේමයි අනිත් කවිත්. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු තව කවිත් එක්ක. මේ channel එක subscribe කරන්න, තුන අතරේ බෙදා හරින්න, Facebook එකේ බෙදා හරින්න, අපි කවි බෙදා ගනිමු. Subscribe කරන්න. ස්තුතියි.